ආයිබුවන් ක්‍රීඩාවට ආදරය කරන සියලුම දෙනාට ද ස්පෝර්ට්ස් ෂෝ YouTube නාලිකාවට ඔබ සාදරයෙන් පිළිගන්නවා. ක්‍රීඩාවට දැඩි ලෙස ඇලුම් කරන ඔබ සඳහාම තමයි මෙම YouTube නාලිකාව නිර්මාණයට අදහස් කළේ. ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ නව සභාපතිවරයා ලෙස නවසීලන්තයේ ග්‍රේග් බාක්ලේ මහතා තේරිපත් වෙලා තියෙනවා. ඕක්ලන්ඩ් හි වාණිජ නීතිඥයෙක් වන ග්‍රේග් බාක්ලේ මහතා 2012 වසරේ සිට නවසීලන්ත ක්‍රිකට් ආයතනයේ අධ්‍යක්ෂකවරයා ලෙස කටයුතු කරලා තිබෙනවා. ඔහු ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ අධ්‍යක්ෂ මණ්ඩල සමාජික ලෙසද කටයුතු කරනවා. ඔහු එම තනතුරට පත් වීමත් සමග නවසීලන්ත ක්‍රිකට් ආයතන අධ්‍යක්ෂ ධුරයෙන් ඉවත් වෙනවා. 2015 ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලියේදී අධ්‍යක්ෂකවරයෙකු ග්‍රේග් බාක්ලේ මහතා නවසීලන්ත උතුරු දිස්ත්‍රික් ක්‍රිකට් සංගමේ සභාපතිවරයා ලෙස කටයුතු කරා. ඔහු නවසීලන්ත හා ඕස්ට්‍රේලියානු සමාගම් කිහිපයක අධ්‍යක්ෂ තනතුර හොබවනවා. නවපත්වීම සමග අදහස් දක්වමින් බාක්ලේ මහතා සඳහන් කළේ ඒ තමන්ට ගෞරවයක් වන අතර සෙසු අධ්‍යක්ෂවරුන් සමග සහයෝගයෙන් කටයුතු කිරීමට බලාපොරොත්තු වෙන බවයි. ක්‍රීඩාවට නායකත්ව දීමට හා ගෝලීය අසංගතයෙන් මුදාගෙන ක්‍රීඩාවේ අනාගතය වෙනුවෙන් කටයුතු කිරීමට සූදානම් බවද ඔහු පවසනවා. බාක්ලේ මහතා සඳහන් කර ඇත්තේ වෙළඳපොළ තුළ ක්‍රීඩාව ශක්තිමත් කිරීම සඳහාද තම සමාජිකයන් සමග සහයෝගයෙන් කටයුතු කිරීමට බලාපොරොත්තු වන බවයි. ලෝකයේ වැඩි පිරිසකට ක්‍රිකට් ක්‍රීඩාවට එක්විහැකි පරිසරයක් නිර්මාණය කිරීම මෙන්ම තමාට පැවරුණු බැරෑරුම් වගකීම නිසිවරදි ඉටු කරමින් ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සලයේ සමාජිකයන් 104 දෙනා වෙනුවෙන් කටයුතු කිරීමට සූදානම් බවද බාක්ලේ මහතා වැටිදුරටත් පවසලා දිනවා. මීට අමතරව ක්‍රීඩාවේ දුෂ්කර කාල පරිච්ඡේදයකදී ICC සභාපතිවරයා ලෙස කටයුතු කළ ඉම්රාන් කවාජාගේ නායකත්වයට ස්තුතිවන්ත වන අතරම අනාගතයේදී ඔහු සමග සමීප සම්බන්ධතා පවත්වා ගැනීමට අපේක්ෂා කරන බවත් ඔහු පැවසුවා. ඒ වගේම ද ස්පෝර්ට්ස් ෂෝ YouTube නාලිකාව සබ්ස්ක්‍රයිබ් කරන්නත් අමතක කරන්න එපා. බෙල් බටන් එක ක්ලික් කරෝතින් අලුතින් වීඩියෝ එකක් දැමූ සැනින්ම දැනගන්න පුළුවන්. වීඩියෝ එක හොඳයි නම් ලයික් කරන්න, තවත් කෙනෙක්ට බලන්න ෂෙයා කරන්නත් අමතක කරන්න එපා. ඒ වගේම ඔබගේ අදහස්, යෝජනා, චෝදනා හැම එකක්ම කමෙන්ට් කරන්නත් අමතක කරන්න එපා. එහෙනම් තවත් වීඩියෝ එකකින් හමු වෙමු. බලාපොරොත්තු ඇතුව අද රොබෙන් සමුගන්නවා. ඔබට සුබ දවසක්.